හරි මයි දරුවනේ අපි සාකච්ඡා කරමින් 10 ශ්‍රේණිය දරුවන්ගේ සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩම් මාලාව. ඒකේ දැන් මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නේ 11 වෙනි පාඩම. කුෂ්කර්මාන්තය සම්බන්ධ තොරතුරු මේකේ තියෙන්නේ. අපි මේක පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නව නේද? ඔබ දන්නවනේ. ඔබ ශිෂ්‍යත්ව පන්තියේදීත් ඉගෙන ගත්තා. ගෝයන් කයි අන්න ඒ සම්බන්ධව දැන් කතා කරන්න හදන්නේ කුෂ්කර්මාන්තය අපි කොටස් දෙකකට බෙදනවා. සත්ත්ව පාලන එකක් යනවා. ගොවිතැන එකක් යනවා. ගොවිතැන කොටස් දෙකයි මඩ ගොවිතැන සහ හේන් ගොවිතැන. පැහැදිලිද? දැන් මේ සාකච්ඡා කරන්නේ මඩ ගොවිතැන. පැහැදිලිද? මොන ගොවිතැනද? මඩ ගොවිතැන තාම සාකච්ඡා කරගෙන යන්නේ. බලන්න එන සියලුම කුෂිකාර්මික කටයුතු සුබ දින සහ නැකත් සැලකිල්ලට ගනිමින් බ්‍රහස්පතින්දා සෙනසුරාදා සමුදා යන දින සුබ දවස් ලෙසත් අඟහරුවාදා සිකුරාදා ඉරිදා අසුබ දවස් ලෙසත් සලකන ලදී. අසුබයයි සැලකුණු දිනවල මෙන්ම එසේ සලකන ලද හෝරාවන්දී ගොවිතැන් කටයුතුෙන් වෙන්වී සිටීමට ගොවියා වග බලාගත්තේ සුබ වේලාව හෙවත් නැකත් ගැන යන කවියක මෙසේ කියවේ. ඔබ දන්නවා නැකතක් නැති වෙලාව නේද? නොනගතේ කියලා කියන්නේ. අපි අවුරුද්දට කියන නොනගතේ. නැකත් නැති වෙලාව. දැන් මේ සාමාන්‍යයෙන් ඉන්දියානු සංස්කෘතිය තුල පුතේ අඟහරුවාද සිකුරාද සාමාන්‍ය කරන්නේ නැහැ. යොදා ගන්නේ නැහැ. ඇයි ඒ? බමුණුගේ සියලු දේවල් කරන්නේ දවස්වල. බමුණු නාන දවස තමයි සිකුරාද අඟහරුවාද. ඒ නිසා ඒක සංස්කෘතියක් ඒගොල්ලෝ හදන ඒ දවස්වල වැඩ කරන්න හොඳ නැහැ. ඒගොල්ලෝගේ වැඩ විතරයි කරන්නේ. හොඳටම තියෙන සුබ වේලාවන් තියෙන දවස් ඒවා. ඒ වගේම හැබැයි අසුබ වේලාවුත් ඒකේ බහුලව තියෙනවා. ඒ නිසා වෙන්නේ නැති ඒගොල්ලෝ වෙන් කරන්නේ නැති. හැබැයි ඒ දවස්වල හොඳ වේලාවල් ඕනෑ තරම් තියෙනවා වැඩ කරන්න. එතකොට අන්න ඒගොල්ලෝ අසුබ වේලාවල් කියලා වෙන් කරා වෙනම නේද? ඒ තමයි සුබ වේලාවන් මෙන්න මේ ටික. සුබ දවස් ගොවිය සලකු. අසුබ දවස් වල මොකද ඒගොල්ලෝ කරේ? ඒගොල්ලෝ ආයි වගාවට සම්බන්ධ වුණේ නැහැ. වගාවට සම්බන්ධ වුණේ නැහැ ඒගොල්ලෝ. වගාවට සම්බන්ධ වුණේ නැහැ. බලන්න නැකත් බලා වපුරන දින නියමය සැපත් හොඳ අසුබ පළගෙන දීමය පිටත් කළා අටුවට වි ගැනුමය ගෙනත් නෙලා මැනවීදිය දැමුමය. බලන්න කුෂ්කර්මාන්තේ තරම් නැකතට වැඩ කරන එකක්. පළවෙනි පිටැල්ල ගහන එක. දැන් හේන් ගොවිතැනේ නම් මේ කැලේ එලි කරන්න පඳුරක් වටේ ගිහිල්ලා පළවෙනි කැටි පහර ගහන. හේන් ඇල්ලීම කියලා කියනවා. කළු බණ්ඩාර දෙවිය සිහි කරගෙන වටේ යන රවුන් තුනක් ගිහිල්ලා කැටි පහර ගහනවා පඳුරට. ඒකට අපි කියනවා හේන් ඇල්ලීම. හේන් අල්ලල එක සුද්ධ පවිත්‍ර කරලා පුච්චලා ගත්ත හේන්ට අපි කියනවා නවදැලි හේන කියලා. ගොඩක් තියෙන මේ පැත්තෙත් කතා කරන්න අපිට. බලන්න එහෙනම්. සුබ වේලාවන් තියෙන වෙලාවට අපි කියනවා ඒක තමයි නැකත කියන්නේ. සුබ වේලාවන් හෙවත් නැකත. එහෙනම් මේ අසුබ වේලාවන් විදිහට ඒකළු සලකන්නේ අසුබ දවස් විදිහට සලකන්නේ මොනවද? අඟහරුවාදා සිකුරාදා ඉරිදා. අන්න ඒක අපි එම ප්‍රශ්න දෙකක් මේ විදිහට හදාගමු. ගොවිතැනේදී ගොවියන් සුබ දවස්
සුබ දවස් ලෙස දක්වා තිබෙන්නේ කුමන දවස්ද? බලන්න එහෙනම් මොනවාද? බ්‍රහස්පතින්ද සෙනසුරාදා සවුදා. බ්‍රහස්පතින්ද සෙනසුරාදා සවුද. රයිට්. ඊට පස්සේ අහන්නේ අසුබ දවස්. අසුබ දවස් දක්වා තිබෙන්නේ කුමන දවස්ද? ඒ තමයි අඟහරුවාදා සිකුරාදා සිකුරාදා ඉල්ල බ්‍රහස්පතින්ද සෙනසුරාදා සවුදා සුබයි. අසුබ දවසේද සලකන ඒගොල්ලෝ අඟහරුවාදා සිකුරාදා ඉරිදා. එතන ගොවියා බලන්න ගොවිදමේදී ගොවියන් සුබ දවස් ලෙස දක්වා තිබෙන්නේ කුමන දවස්ද? බ්‍රහස්පතින්දා සෙනසුරාදා සවුදා. ගොවියා අසුබ දවස් ලෙස දක්වා තිබෙන්නේ කුමන දවස්ද? අඟහරුවාදා සිකුරාදා ඉරිදා. තුර අන්න ඒ විදිහට ඒගොල්ලෝ වෙන් කරගෙන තමන්ගේ කටයුතු කළා. අසුබ දවස්වල ඒගොල්ලෝ හැම විටම මොකද කරේ? වගා කටයුතු වලින් බැහැරව ඉන්න තමයි කටයුතු කරේ. කුෂ්කාර්මික නොවන ජීවන වෘත්තියෙන් නිරත වූ ජන කොටස්ද සමාජයක විසිතයි. නිදසුන් වශයෙන් යකඩ හා වළං කර්මාන්තවල නිරත ශිල්පී කොටස් දැක්විය හැකි. අන්න එනම් කුෂ්කර්මාන්තයේ වෘත්තීන් ඒවයින් බැහැර වෘත්තීන් තියෙනවා කුෂ්කර්මාන්තය නේද? නොවනේම ඒ තමයි යකඩ හා වළං කර්මාන්තවල නිරත ශිල්පී කොටස්. මොවුන්ට කුෂිකාර්මික භූමිය නොතිබුණු අතර ඔවුන් නිතර වෘත්තියේ කාර්ය බහුලත්වයේ හේතුවෙන් ගොවිතැන සඳහා ගත කිරීමට කාලයක් ද නොවිය. මේ ජන කොටස්වර නිෂ්පාදන ලබා ගන්නා ගොවියා ඒ වෙනුවෙන් මුදල් වෙනුවට කුෂිකාර්මික නිෂ්පාදන කොටස් ඒ ශිල්පියාට ලබා දුන්නේ. ඒ කියන්නේ ඒ කාලේ දෙන බාණ්ඩ හුමාරුවක් නේ. උදළු ටිකක් දීලා හාල් ටිකක් අරන් යනවා. වලන් ටිකක් දීලා හාල් ටිකක් අරන් යනවා. මාළු ටිකක් දීලා හාල් ටිකක් අරන් යනවා.
කොට්ටමෙට හදලා ඒවා අර දීලා අපෙන් හාලා. අපිට මතකයි පොඩි කාලේ මහ විශාල මෙට් අරන් ඇවිල්ලා මෙට් එකක් දීලා වී ගෝණියක් අරන් යනවා. වලං කඩක් දීලා වී මල්ලක් අරන් යනවා. හරි ලස්සනයි. මිනිස්සු අතරේ පුදුම සබඳියාවක් තිබුණේ. ඒක මෙච්චර ඕන අච්චර ඕන කියලා තීරණය කරන්නේ එයාට අදාළ ප්‍රමාණයක් දුන්නා අරන් යන වී මල්ලක් දුන්නා අරගෙන ගියා. එහෙමයි තිබුණේ. මේ ජනකොටස්වල නිෂ්පාදන ලබා ගන්නා ගොවියා ඒ වෙනුවෙන් මුදල් වෙනුවට කෘෂිකාර්ම නිෂ්පාදන කොටස් ඒ ශිල්පියාට ලබා දුන්නේ. අන්න එනම් ඒ කාලේ විශේෂත්වයක් තමයි මුදල් භාවිතයක් තිබුණ නැහැ. මොකද්ද කරේ? ඒගොල්ලෝ භාණ්ඩ හෝමාරුවක් තිබුණා. එකිනෙකා අතර සහයෝගය වර්ධනය වීම සඳහා භාණ්ඩ හෝමාරුවක් තමයි තිබුණේ. විහාරස්ථානයට ඇත් කුඹුරු පින්තකා නොමිලේ වැඩ කරදීම ග්‍රාමීය ප්‍රදේශවල පැවති සිදුවීම්. දේවාලගම් කියලා කියනවා. විහාර හා දේවාල. විහාරවට වෙන් කරපුවා. දේවාලට වෙන් කරපුවා. ඒව නොමිලේ කරන්නේ. ඒවෙන් අය කරන්නේ නැහැ. මොකද ඒකට බයක් තියෙනවා. නේද? ගෞරවයක් තියෙනවා. ඒකයි ඒ. බලන්න එනවා මේ විදිහට. කෘෂිකාර්මික කෘෂිකාර්මික නොවන ජීවන වෘත්තිය දෙකක් නම් කරන්න. දැන් කෘෂිකාර්මික නොවන ජීවන වෘත්තීන් අපි ගන්නේ යකඩ සහ වලං කර්මාන්තේ. මොකද උදේ යකඩ කර්මාන්තේ සහ වලං කර්මාන්තේ ඒවා කෘෂිකාර්මික නොවන ඒවා. හැබැයි කෘෂිකර්මාන්තේ සම්බන්ධ දේවල් ඒගොල්ලෝ නිර්මාණය කරනවා නේද? මොකද්ද එහෙනම් යකඩ කර්මාන්තය අනිත් එක මොනවාද? වලං කර්මාන්තය. දැන් ඔබට තේරෙනවා මේ දෙකළු අතර සම්බන්ධය ඇයි කොහොමද? කෘෂිකර්මාන්තයට අවශ්‍ය සියලු කෘෂි උපකරණ උදැල්ල, දෑකැත්ත, පෝරුව නේ, ඔය ඔක්කොම ජාති ගල්ලෙනි ඔක්කොම නිර්මාණය කරන්නේ යකඩ කර්මාන්තය. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය කෑඹීම් හැදීමට අවශ්‍ය වළං අන්න කුඹල් කර්මාන්තයයි. අපි ඒකට කියනවා කුඹල් කර්මාන්තය. පැහැදිලිද? කුඹලු තමයි වළං කඩක් අරන් එල වළං කඩක් දීලා යන්නේ. ඒකේ හාල් කඩක් අරන් යනවා. එහෙමයි. පැහැදිලිද? එතකොට මේ කර්මාන්ත අය කොහොමද මේගොල්ලොත් එක්ක සම්බන්ධතාවය පවත්වා ගත්තේ? මෙන්න ප්‍රශ්නේ අහන මේ විදිහට. කෘෂිකාර්මික හා කෘෂිකාර්මික නොවන ඕන අය අතර හෝමාරු කළේ කෙසේද?
කුෂි කුෂිකර්මාන්තයට අවශ්‍ය මෙවලම් එනම් කැති උදලු රේක ආදී කෘෂි උපකරණ ගොවියන්ටදී ගොවියන්ට දී ඔවුන්ගෙන් වී ලබා ගැනීම හරිද? ඒ කියන්නේ ඒගොල්ලෝ වගා කරපු දේවල් තමයි හුවමාරු කරගන්නේ. දැන් වී වගාව නම් වී. හේන් ගොවි තැනේ නම් ඒව දෙන්නේ. පැහැදිලිද? ධාන්‍ය වර්ග හරි ඒ අකඩ අරගොල්ලොන්ගෙත් එහෙමයි එමෙන්ම කුඹල් කර්මාන්ත කුඹල් කර්මාන්ත යේ නිරත වූ අයගෙන් අවශ්‍ය වළං ගොවියන්ටදී ගොවියන්ගෙන් ඒ වෙනුවට ධාන්‍ය වර්ග එනම් මේක මොකක්ද අපි සරලව කියන්නේ එකිනෙක අතර බාණ්ඩ හුවමාරු කරගත්තා. එකිනෙක අතර බාණ්ඩමය වශයෙන් හුවමාරු කරගන්න මිල මුදල් දීලා බාණ්ඩ ගන්නෙ නැහැ. ධාන්‍ය ගන්නෙ නැහැ සල්ලි දීලා. ධාන්‍ය ගන්නෙ අරයගෙන් වළංකඩක් අරගෙන. එයාගෙන් ආයුධ ටිකක් අරගෙන නේද? ඒ කියන්නේ කුෂිකර්මාන්තයට අවශ්‍ය උදැල්ල, කැත්ත, පොරව මේව අරගෙන ඒකට ගැලපෙන්න සහල් ටිකක් දෙනවා. බලන්න එහෙනම් ඒක
කුෂිකාර්මික නොවන ජීවන වෘත්තීන් දෙකක් නම් කරන්න. යකඩ කර්මාන්තය හා වළං කර්මාන්තය, කුෂිකාර්මික හා කුෂිකාර්මික හා කුෂිකාර්මික නොවන අය බාණ්ඩ හුමාරු කරනු ලැබුවේ කෙසේද? කෘෂිකාර්මික හා කෘෂිකාර්මික නොවන අය බාණ්ඩ හුමාරු කරනු ලැබුවේ කෙසේද? කෘෂිකර්මාන්තයට අවශ්‍ය මෙවලම් එනම් කැති, උදළු, රේක ආදී කෘෂි උපකරණ ගොවියන්ට දී ඔවුන්ගෙන් ධාන්‍ය වර්ග ලබා ගැනීම, එමෙන්ම කුබල් කර්මාන්තේ නිරතු අයගෙන් අවශ්‍ය වළං ගොවියන්ට දී ගොවියන්ගෙන් ඒ වෙනුවට ධාන්‍ය වර්ග ලබා ගැනීම. අන්න එනම් ඒ විදිහට. එමෙන්ම ගමට සේවය ලබා දෙන වෙද මහතා ගුරුතුමා වැනි අයගේ කුඹුරු වලට කටයුතු මුළු ගමම එකතු වී ඉටු කර දීමෙන් ඔවුන් සතු ප්‍රතගුණ සැලකීමේ ගුණය හෙළිවේ. එතකොට අන්න වෙල් විධානෙවරු, ගුරුවරයා, වෛද්‍යවරයා මේ කතාවෙන් නිදහස් කළා. විශේෂයෙන් වෛද්‍යවරයා සහ ගුරුවරයා ඒ අයට උපරිමයි සපෝට් එකක් දෙනවා. ඒගොල්ලෝ කුඹුරු වැලවලට යොදාගන්නේ නැහැ, අත්අංකම වලට යොදාගන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ කාර්යභාරය අරගොල්ලෝ ඔක්කොම උපරිමෙන් කරනවා. ඒක තමයි ඒ අය අතදී විශේෂම සම්බන්ධය බලන්න, කෘතගුණ සැලකීමක් විදියට. වියස්වන්න ගෙට ගැනීමෙන් පසු මුලින් සිදු කෙරෙන අලු සහල් පූජාව හෙවත් අලු සහල් මංගල්‍ය, ගොවියා කෙත ඇසුරෙන් ලැබූ ශික්ෂණය මනාව කියාපායි. ඒ කියන්නේ අලු සහල් මංගල්‍ය, අලු සහල් මගුල කියලා කියන. අන මේකත් එක්ක ඔබට තියෙන කතාවක් තමයි පුතේ ඔබ ඉගෙන ගන්න ඕන දේ තමයි මම මතක් කරලා තියෙන්නේ. ප්‍රකෘති පාඩමේ තස්සම පද සමග එකතු වෙනවා, තත් බව පද සමග එකතු වෙනවා. ඕකට අපි කියනවා අනුරූප පද සංයෝජනය කියලා. රයිට්? මම ඒක ප්‍රශ්න කරද්දී අහනවා. ශ්‍රී දළදා මාලිගාව, අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය, කතරගම කිරිවෙහෙර වැනි බෞද්ධයාගේ අති පූජනීය ස්ථානවල තෙරුවන් උදෙසා පුද දීමෙන් හෙළිවන්නේ අගසස් කොටස, ඒ කියන්නේ අග්‍රඵලය, හොඳම කොටස බුදුරදුන්ටත් දෙවියන්ටත් පූජා කිරීමෙන් පුණ්‍ය චේතනා වර්ධනය කර ගැනීම සහ කෘතවේදී බවයි. දැන් මේ නෙලා ගන්න අග්‍රඵලය කියන්නේ ඒකේ හොඳම ටික. දැන් අපි පාවර ගහලා ගන්නකොට අපි ඒකේ වෙන් කරන හොඳම කොටස්, සමහර බිත්තර වී වලට වෙන් කර ගන්න තියෙන හොඳ මේවා. අන්න ඒකේ හොඳම කොටස අපි වෙන් කරන්නේ බුදුහාමුදුරන්ටයි දෙවියන්ට. අග්‍රඵලය කියලා කියන්නේ උතුම්ම කොටස. ඒක තමයි කළගුණ සැලකීමේ විශේෂ අවස්ථාවක්. අන්න ගොවියන්ගේ කළගුණ සැලකීමේ අවස්ථා ඇහුවොත් ඔබට මොනවද තියෙන්නේ? කෘතවේදී භාවය ප්‍රකට වන අවස්ථා. එකක් තමයි වෙද මහතා සහ ගුරුවරයා වැනි අයගේ කුඹුරුවල මේ සියලු කටයුතු නොමිලේ කර දෙම. අනිත් පැත්තෙන් ශ්‍රී මහා බෝධි අනුරාධපුරයේ ඒ අති පූජනීය ස්ථානවලට අග්‍රඵලයේ පූජා කිරීම. නුවර කලාවියේ ගොවියා පුල්ලයාර් ගණ දෙවියන් උදෙසා කිරි ඉතිරිවීමද පාත්නා චාරිත්‍රයක් විය.
අලුත්සහලෙන් විහාරයේ දානේ පිරිනැමිය දෙමෝපියන් ඇතුළු වැඩිහිටියන්ට අලුත්බතින් සංග්‍රහ කිරීම චාරිත්‍රමෙන්ම එකිනෙකා අතර සහජීවනයේ ගුණනැගීමද හේතු වන්නේ. අන නුවර කලාවී කියලා කියන්නේ නුවරවැව පදවියවැව කලාවැව කියන ඒ සීමාවට අයිති ප්‍රදේශයට අපි කියන නුවර කලාවී කියලා. නුවරවැව පදවියවැව කලාවැව කියන ඒ වැව් සීමාවට අපි ඒ කලාපයට අපි කියන නුවර කලාවී කියලා. එන නුවර කලාවී තුළ පුල්ලයාර් දෙයයන්ට අන්න ඝන දෙයයන්ට ඝන දෙයයන්ට කියන මොකද්ද පුල්ලයාර් කියලා කියන බලන්න පුල්ලයාර් දෙමේ දෙමළ භාෂාවෙන් තමයි කියන්නේ පුල්ලයාර් කියලා කියන ඝන දෙයයන්ට පුල්ලයාර් කියලා කියන්නේ ඒකයි මොකද මේ පැත්තේ එහාට වෙන්න යාපනයට වෙන්න මේ අය ගොඩක් ඉන්නවා අපේ දමිට සහෝදරයෝ ඒතර ඒගොල්ලෝ දැඩි ලෙස ඝන දෙයියෝ අදහන ඝන දෙයියෝ දැඩි ලෙස අදහන සහ අපේ ඉගෙන ගන්න හැම දරුවෙක්ම ඝන දෙයයන්ට පූජාවක් එහෙම තියෙනවා ඇයි නුවරට අධිපති දෙවියෝ කියලා අපේ සම්ප්‍රදායක් තියෙනවා. ඒ නිසා ඒකයි වගාවලට දියුණුවට මේ හැම එකකටම එයා තමයි අයිති වෙන්නේ. ඝන දෙවියන්ට පහන තියෙනවා සස්තික භාවයට අනිත් පැත්තෙන් ඉගෙනීම වර්ධනය වෙන්න කියලා. බලන්න එහෙනම් ඒකෙන් අපිට ප්‍රශ්න හදවු මේ විදිහට. ඒත පළමු ඡේදය සඳහන් අනුරූප පද අනුරූප පද සංයෝජනයට අයත් පද මොනවාද දැන් අනුරූප පද කියලා කියන්නේ මොනවාද එකිනෙකට සමාන වූ පද සංයෝජනේ වීම එහෙනම් තස්සමහා තත්බව තස්සම පද සමග තත්බව ඒවා තත්බව සමග මනා ලෙස එකතු වීමට අපි කියන උපතේ අනුරූප පද සංයෝජනේ කියලා මොකක් කියලාද කියන්නේ අනුරූප පද සංයෝජනය තස්සම පද සමග තත්බව පද සමග මනාලෙස සංයෝජනේ වීම එහෙනම් ත්‍රිපිටක ධර්මය පාලි සංස්කෘතයේ ඒ විදිහට පාවිච්චි කරන තස්සම බිදලා පාවිච්චි කරන ඒවට අපි කියන තත්බව කියලා. අපි එහෙනම් මේකේ දිස්සෙලම ඔබට මේක හැඳින්වීම දෙන්නම් අනුරූප පද උදාහරණයක් අපි ගමු අරගෙන ඉවර පැහැදිලි කරන්නම් අලුත් සහල් මංගල්‍ය අලුත් සහල් පූජාව කියලා තියෙනවා. අලුත් සහල් මංගල්‍ය අලුත් සහල් මංගල්‍ය තොර මෙන්න මේක අනුරූප පද සංයෝජනෙට අයිති වෙන්නේ. මේක බිඳලා ගන්න මේ විදිහට අලුසහල් මගුල අලුසහල් මගුල අලුසහල් මංගල්‍ය කියලා කියන එක
බිඳෙනවා මේක තත් බව මේක තස්සම right එහෙනම් තස්සමයේව තස්සම එකතු කරොත් ඒක තත් භවයේව තත් භව විදිහට එකතු වුත් අපි එකට කියන අනුරූප පද සංයෝජනය මෙන්න අපි එකට නිර්වචනයක් මේ විදිහට දෙන්නම් ඔබට එකිනෙකට සමාන වූ පද සංයෝජනය වීම අනුරූප පද සංයෝජනයයි අනුරූප පද සංයෝජනයයි එනම් තස්සම පද පද සමගත් තත්බව පද සමගත් මනාව සංයෝජනය වීම පහත පළමු ඡේදයේ ඉහත පළමු ඡේදයේ සඳහන් අනුරූප පද සංයෝජනයේට අයත් පද මොනවාද අලුස්සහල් මංගල්‍යය අන බිඳිරේණ එක අපි මේ ලිව්වේ අලුස්සහල් මගුල කියලා ඒක දැන් මම පල්ලෙහා මේ විදිහට පහතින් පැහැදිලි කිරීම කරන මේ විදිහට අලුස්සහල් මංගල්‍යය දැන් ඔන්න මේ කියන්නේ තස්සමයව තස්සම එක්කලුනේ බලන්න එකිනෙකට සමාන වූ පද සංයෝජනය වීම අනුරූප පද සංයෝජනයයි එනම් තස්සම පද සමගත් තද්භව පද සමගත් මනාව සංයෝජනය වීම right ඔන්න උදාහරණ බලන්න ත්‍රිපිටක ධර්මය හරි අංක 1 එතන මේක හැදෙන්නේ බිඳෙන්නේ කොහොමද තෙවලා දහම පේනවද මේක තස්සම මේක තද්භව මේක තස්සම මේක තද්භව පැහැදිලිද ඊළඟ එක පුදු රාජ්‍ය මණ්ඩලය පුදු රද මඩුල right පුදු රද මඩුල එතකොට එකිනෙකට සමාන වෙන්න ඕන තස්සමයව නම් තස්සමයි තද්භව නම් තද්භවයි right එහෙනම් අන පොදු රද මඩුල මෙන්න ඊළඟට ස්වභාව ධර්මය
කොහොමද? සුභා දහම. අපේ ටික වෙනම ඔබට පැහැදිලි කරලා දෙමු. තෙවලා දහම්. පොදු රද මඩුල. පොදු රද මඩුල. සබා දහම. සබා දහම. චක්‍රාවාටය. චක්‍රාවාටය. ශීර සාගරය. අපිට අස්සමයි වලියලා දෙමු. අක්ෂර වින්‍යාසය. විදේශීය ප්‍රවෘත්ති. ප්‍රවෘත්ති. සූර්ය මණ්ඩලය. චණ්ඩ සූර්ය රශ්මිය. චන්ද්‍ර මණ්ඩලය. අප බලමු එකට මොනවද තස්සම එන්නේ කියලා. තත් භව එන්නේ කොහොමද කියලා. චක්‍රාවාටය. සක්වල. ශීර සාගරය. කිරි සයුර. අක්ෂර වින්‍යාසය. අකුරු විනිස. විදේශීය ප්‍රවෘත්ති. විදේශ පුවත්. සූර්ය මණ්ඩලය. හිරුමඩල. චන්ද්‍ර සූර්ය රශ්මිය. චණ්ඩ සූර්ය රශ්මිය. සැඩ හිරු රැස්. චන්ද්‍ර මණ්ඩලය. සඳ මණ්ඩල. අන්න අනුරූපවද සංයෝජනය යටතේ ඔබට මං උදාහරණ ටිකක් කියා දුන්නේ බලන්න. ත්‍රිපිටක ධර්මය, තෙවලා දහම, පොදු රාජ්‍ය මණ්ඩලය, පොදු රද මඩුල,
ස්වභාව ධර්මය සොබා දහම චක්‍රාවාටය සක්වල ශීර සාගරය කිරිසයුර අක්ෂර විඤ්ඤාසය අකුරු විනිස විදේශීය ප්‍රවෘත්ති විදේශපුවත් සූර්ය මණ්ඩලය හිරු මණ්ඩල චන්ද්‍ර සූර්ය රශ්මිය සැඩහිරැස් චන්ද්‍ර මණ්ඩලය සඳ මණ්ඩල මධ්‍යම ප්‍රතිපදාව මැදුම් පිළිවෙත මජ්ඣිමා පටිපදා මැදුම් පිළිවෙත ඔය වගේ ගොඩක් ඔබට තියෙනවා අඳුර ගන්න පුළුවන් විභාගෙදී අස්ති පංජරයේ ඇට සැකිල්ල අන්න එහෙම පැහැදිලිද ඒ වගේ තමයි මේ මේකෙත් තියෙන්නේ එහෙනම් අලුස්සහල් මංගල්‍යය අලුස්සහල් මංගල්‍යය කියන්නේ මොකක්ද එහෙනම් අස්වැන්න ගෙට ගැනීමෙන් පසු මුලින් සිදු කෙරෙන අලුස්සහල් පූජාව අලුස්සහල් මංගල්‍යය ගොවියා කෙත ඇසුරෙන් ලැබූ ශික්ෂණය පැහැදිලිද දැන් එතකොට අපි මේ ගන්න අග්‍රඵලයේ ඒකේ පළවෙනි කොටස බුදුහාමුදුරන්ටයි දෙවියන්ටයි පූජා කරනවා මෙන්න මේකට අපි කියනවා අලුස්සහල් මංගල්‍යය කියලා අලුස්සහල් මගුල කියලා පැහැදිලිද හා එතකොට අපිට පේනවා ගොවියාගේ කෘතවේදී භාවය ප්‍රකට වන අවස්ථා දෙකක් තියෙනවා නේද තුනක් තියෙනවා බලන්න නුවර කලාවිය නුවර කලාවිය කියන්නේ නහ කුමන ප්‍රදේශද අපි ඒකත් ප්‍රශ්නෙකට ගමු නුවර නුවර කලාවියට අයත් වැව් තුන නම් කරන්න. මොකද්ද නුවර කලාවියට අයිති වැව්? 1 නුවර වැව්. නුවර කියන්නේ මහා නුවර වැව් නෙවෙයි. පදවිය වැව්. කලා වැව්. එනං නුවර කලාවිය කියලා හෙව්වොත් එහෙම නුවර කලාවිය කියලා සලකන්නේ මොකද්ද පුතේ? නුවර වැව සහ පදවිය වැව. මොකද්ද? නුවර වැව, පදවිය වැව, කලාව. මෙන්න මේ වැව් තුනේ සීමාවට අපි කියනෝ නුවර කලාවිය කියලා. නේද? හරිද? ඒතර ওই සම්බන්ධව මේ ගොවිදන සම්බන්ධව නේද? ඒ පරිසර පද්ධති සම්බන්ධ ගීතලිය වෙනෝ. නේ? දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණාම්මේ පායනතුරු හිටි පියවර සිටියා ඔබාම්මේ නුවර කලාවියේ ඉන්න රම්බණ්ඩාසන රත්න අධිනීතිඥවරයා තමයි මේක ලියන්නේ මේ අපූර්ව අත්දැකීමක් හරේ දුක්මුසු අත්දැකීමක් තමයි මේකේ තියෙන්නේ ඇතුළාන්තය ඒ තරම් වටිනා ගීත අපේ ගීත සාහිත්‍යයේ තියෙනවා පුතේ ඔන්න අපි ඊළඟට සාකච්ඡා කරනවා මොකද්ද හේන් ගොවිදන මම පුතාලට ඊළඟ දැන් ඔන්න අපි කතා කරා මේ වෙනකොට කුඹුරු ගොවිතැන සම්බන්ධ හොඳට කතා කරා නේද කුඹුරු ගොවිතැන කියන්නේ මොකද්ද මඩ ගොවිතැන නේ මඩ ගොවිතැනේ ප්‍රධාන වගා විදිහට අපි සලකන්නේ වී වගාව ඒතර වී වගාව කේන්ද්‍ර කරගෙන තමයි මඩ ගොවිතැන නිර්මාණය වෙන්නේ ඒතර වී වගාව කේන්ද්‍ර කරගත්ත සිරිත් සිරිත් සහ ඇදහිලි විශ්වාස ගොඩක් තියෙනවා නේද එහෙනම් මේ අපේ සිංහල සංස්කෘතිය නේ සිංහල සංස්කෘතික අංගයක් ගැන තමයි මේ කියවෙන්නේ මේ මේ කතාව තුල සිංහලයන්ගේ අපූර්ව සංස්කෘතික අංගයක් තමයි මේ කියවෙන්නේ එක අංශයක් කියන්නේ වගාව සම්බන්ධ කරගත්ත අපූර්ව සිරිත් විරිත් හා ආකල්ප ඇදහිලි විශ්වාස මෙන්න මේ කියන අපූර්ව විවරණයන් ටිකක් තමයි මේ වෘත්තීන් තුල තියෙන්නේ. එතකොට කුෂ්කර්මාන්තයේ කේන්ද්‍ර කරගත්ත සංස්කෘතියක් මේ
තියෙන ගොඩ නැගෙන්නේ. කෘෂිකර්මාන්තයට ආවේනික සංස්කෘතියක් ගොඩ නැගෙනවා. ඒතර මෙන්න මේ කතාව තුළ මම කියවේ දැන් විවගාව සම්බන්ධව විවගාවටම ආවේනික භාෂාවක් තියෙනවා නේ. ඒකම මිනිස්සුන්ගේ තුල තිබිච්ච ආකල්ප මේ වශයෙන් නේද? ඒගොල්ලෝ බොහොම අපූර්ව සහජීවනයේ හිටියේ. ඒතර අන්න එහෙම අපිට ලොකු සමාජ මහා සමාජයේ ලොකු පණිවිඩයක් කියලා දෙනවා. ගොවියෝ නේද? ගොවියෝ අපි කම් කරවෝ නේද? රට රකිනා. පැහැදිලිද? ඒතර මේ රට සුරක්ෂිත කරන මිනිස්සු පද්ධතිය බොහොම එකිනෙකා අතරේ බොහොම සුවදශීලී සම්බන්ධයක් තියුණා. එකම යාළුවෝ පිරිසක් විදියට, එකම ජන පිරිසක් විදියට මේගොල්ලෝ ජීවත් වුණා. එකිනෙකාගේ සුව දුක් විමසුවා. ඒතර ඒක මේගොල්ලෝ කළගුණ අමතක කරගෙන තමන්ගේ ආගම නේ තමන්ට කියා දුන්නු මග බෙහෙත් හේත ලබා දුන්නු වෛද්‍යවරයා, අකුරු කියා දුන්නු ගුරුවරයා, ඒ අයට කළගුණ සැලකුවා. එහෙනම් ආගම දහමට අදාළ ඒ දෙවිවරු බුදුන් වහන්සේ වෙනුවෙන් අග්‍රඵලයේ පූජා කරා. එතකොට අනිත් පැත්තෙන් අරගොල්ලොන්ට සම්පූර්ණ උපරිම සපෝට් එකක් දෙනවා. ඒගොල්ලොන්ගේ වගා කටයුතු සම්බන්ධ සමාජය එකතු වෙනවා. පැහැදිලිද? එතකොට අය දරුවනේ අපි සාකච්ඡා කරන්නේ දැන් විවගාව හරිනේ. දැන් කතා කරන්නේ හරි අපූරු ගොවිතනක්. ඕකත් එක්ක මම ඔබට මේ පැහැදිලි කරලා දෙයි. දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණාම පායන තුරු හිටි පියවර සිටියා ඔබ මේ හේනක් තියෙනවා නම් පැලක් තියෙන්න ඕන. පැල නැහැ කියන්නේ ඒ ගෙදර ප්‍රධානිය නැහැ. අන්න සංකේතය. සාහිත්‍ය ඉගෙන ගන්නවා අපි. අපච්චි නැති වෙනවා. මහ වැස්සක් එනවා, දුප්පත්කම නැමැති වැස්ස. ඒ වැස්සෙන් අම්මා තෙමෙනවා. පුතා තෙමන්නේ නැහැ. දුප්පත්කමෙන් පුතා තෙමන්නේ නැහැ. පුතාගේ ජීවිත කතාව ලස්සන වෙනකන් අම්මා කටුක ජීවිතයක් ගත කරනවා. පායනතුරු හිටි පියවර අම්මා වෙනුවෙන් තියා, අම්මා තාත්තා වෙනුවෙන් තියන්නේ එක පාදයේ. ඒ තාත්තා වෙනුවෙන් තියපු පරමාදර්ශී ආදරය ස්ථිරයි, වෙනස් වෙන්නේ නැහැ. පායනතුරු හිටි පියවර සිටියා ඔබ. දරුව ජීවිතේ දිනනතුරු අම්මා නෙවෙයි වෙනත් කෙනෙක්ගේ සහායක බලන්න. මෙන්න සාහිත්‍ය, අපි සාහිත්‍ය පොතේදී ඉගෙන ගත්තා. ඉතින් මේක මෙහෙන් ගොවිතැනට සම්බන්ධ නිසා මම මේ කතා කරේ. නුවර කලාවිය, නුවර වීදි බලන්න. නුවර වීදි යත කරගෙන නින්දාවෙහි වැගේරුණද බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝදැලේ නෙමේ ඔබේ සෙනෙහස සුවද දිදි දැනුණා මට අම්මේ. නුවර වීදි අන්න එහෙනම් මේ රම්බණ්ඩා සෙනෙවිරත්නෙ ඉන්නේ මේ නුවර කලාවිය. නුවර වීදි යට කරේ නින්දාවෙහි වැගේරුණද. දැන් ගෙදරක සාමාන්‍යයෙන් එක පැත්තකින් අපච්චි නැති වුණාම අම්මට නින්දා වැස්සක් එනවා. අනිත් පැත්තෙන් පුතාට නොගැලපෙන කසාදයක් හරි මේ වුණොත් එහෙම එතනත් නින්දාවක්. හරියන්නේ නැති කෙනෙක් නම්. ତොර මේ නින්දාවෙහි කොච්චර ආවත් අම්මා තාත්තා වෙනුවෙන් දීපු ආදරයක් තියෙනවා. යෝදෑලේ නැම්ම බලන්නකෝ. යෝදෑල නිර්මාණය වෙන්නේ කුෂිකර්මාන්තයට. යෝදෑලේ බැස්ම අඟලට සැතපුම් 6යි. පළවෙනි සැතපුම්. කොච්චර දක්ෂයේද? ඒ ස්ථිරභාවය පෙන්වන්නේ අම්මා තාත්තර තියපු ආදරේ. බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝදෑලේ නැම්මේ. අනිත් පැත්තෙන් බිරිඳගේ සෙනෙහස යනවා කාගේද? පුතාගේ. නෝනාගේ ආදරේ ක්‍රමානුකූලව අඩු වෙලා නැති වෙලා යනකොට ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට. විශේෂයි. බලමු අපේ ජලාශ්‍රිත භූමියේ සිදු කෙරුණු වී ගොවිතැන ළඟට සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ වැදගත් වන්නේ හේන් ගොවිතැනයි. මෙය උතුරු ඉන්දියානු ජනයා මේ දිවයිනට සංක්‍රමණය වීමට පෙර සිටම මෙරට පැවති ගොවිතැන් ක්‍රමයේ සැලකිය හැකි. වෙහෙර හේන, කොට හේන, තලා හේන, මාහේන, ගිනිගත් හේන ආදී ස්ථාන නාම ගණනාවක හමුවන හේන යන පදය පෙන්නුම් කෙරෙනුයේ ඒ ප්‍රදේශවල සාම්ප්‍රදායික හේන් ගොවිතැන දීර්ඝ කාලයක් පවත්වාගෙන ආවයි. එහෙනම් සාම්ප්‍රදායිකව දීර්ඝ කාලයක් ගොවිතැන පවත්වාගෙන ආ බවට හමුවන සාක්ෂි තමයි මොනවාද මේ?
කුඹුරු ගොවිතැනට එහා හේන් ගොවිතැන අපේ රටේ ගෝතික යුගයේ ඉඳලම තිබුණා. මං කිව්වේ දැන් ඒ අය ගාව මේක තිබුණා හේන් ගොවිතැන. ඒගොල්ලෝ ජීවත් වුණේ ඒකේ. සංචාරක රංචු පාලනය සල ගොවිතැන. සල ගොවිතැන කියන කතාව ආරම්භ වෙන්නේ දිගු ඉතිහාසයකට. සල ගොවිතැන එන්නේ කුඹුරු ගොවිතැනට පෙර. කුඹුරු ගොවිතැන එන්නේ ගංගා නිම්නයේ වල ස්ථීර ජනාවාස ගොවි යුගයට ආවට පස්සේ. ඒතර ඒ ගොවි යුගයට එන්න කලින් ගොවිතැන තිබුණේ හේන් ගොවිතැන. ඒක තමයි අපි මේ කතා කරන්නේ. ඒ සල ගොවිතැන එක කන්න දෙකක් වවන තුනක් වවන ඒක අයින් කරලා තව හේනකට යනවා. ඒ හේනත් අර විදියටම වගා කරනවා. එහෙම එහෙම ආපු කතාව දැන් හේන් ගොවිතැන තියෙනවා බහුභෝග වගාවත් එක්ක. ඇයි ඒ? හේන් මෙහෙම හදන්න දැන් හේන් නෑ වනාන්තර විනාශ කරලා ඉවරයි. එහෙනම් දැන් තියෙන හේන රැක ගන්නවා. තියෙන හේන රැකගන්නේ භෝග විවිධාංගීකරණය කරලා තියෙනවා. භෝග වර්ග ගොඩක් වගා කරනවා. මේ කෑල්ලේ වට්ටක දානවා. ඊළඟ සැරේ මේකේ බණ්ඩක් දානවා. මේක රට කජු දානවා. ඔහොම මාරු කරාම පොළව කිසි ගැටලුවක් නැතුව සුරක්ෂිත වෙනවා. පලිබෝධකයන්ගෙන් පවා සුරක්ෂිත වෙනවා. අන්න එනම් මේ හේන් ගොවිතැන පැවතුනා බවට සාක්ෂි තමයි අපිට හම්බෙන්නේ කොහෙද වෙහෙර හේන්. මාහේන කිනිගත් හේන නේද? තවත් ওই වගේ හේන් ගොවිතැන සම්බන්ධ නේද? හොර හේන. හොර හේන. මොරගහ හේන. මොරගහ හේන. ඔය හේන කියන ඒවා එහෙනම් පැහැදිලි. අපිට හේන කියන එක කියන්නේ මොකද්ද? මේ ඔය ප්‍රදේශවල හේන යන පදයෙන් පෙන්눔 කරනුවේ ඒ ප්‍රදේශවල සාම්ප්‍රදායික හේන් ගොවිතැන දීර්ඝ කාලයක් පවත්වාගෙන ආ බව විය හැකියි. අන්න එහෙනම් බලන්න එහෙනම් කුඹුරු ගොවිතැන හැරුණු විට කුඹුරු ගොවිතැන හා සමාන ඊළඟ ගොවිතැන ක්‍රමය තමයි මොකද්ද? හේන් ගොවිතැන. එහෙනම් හේන් ගොවිතැන දිගු ඉතිහාසයකට උරුමකම් කියනවා කියන එකට සාක්ෂි තමයි මේ නම් වලින් එන්නේ. අන්න එහෙනම් අපි ඒකට ප්‍රශ්නයක් දාමු මේ විදිහට. හේන් ගොවිතැන ශ්‍රී ලංකාව තුල ඈත අතීතයේ සිට පැවත ආ බව ආබවට හමුවන් සාක්ෂි ආබවට හමුවන සාක්ෂි මොනවාද? වෙහෙර හේන. බලන්න. වෙහෙර හේන. වෙහෙර හේන. සලා හේන. කොට හේන.
මාහේන මාහේන ගිනිගත්තේන හේන ආදි ස්ථාන ස්ථාන නාම හමු වීමෙන් හරි ප්‍රමේ සාම්ප්‍රදායික ගොවිතැන තිබුණා කියනට ඒ නම් ලැබීමෙන් අපිට පැහැදිලි වෙනවා තේරුම් ගන්න පුළුවන් බලන්න ඔන්න ඔය තියෙන කැලාවක් එලිපේන කරන හැටි මේ කඩුල්ල තියෙනව නේද අර පැල තියෙන වෙනවා හේන යන දෙමළ හුරුවට චේන යනු වී ඇත වැලි හේන යන්න වාලච්චේන ලෙස දෙමළ වහරට එකතු වී කැලෑව කොටා එලිපෙහෙලි කර ගෙනිලා වගාව සඳහා සකස් කළ බිම් ප්‍රදේශයක් හේන යනුවෙන් හැඳින්වේ ස්ථානයේ තෝරා ගැනීමේදී භූ විෂමතාවය පස සංරක්ෂණය සහ පසේ සාරවත් බව පිළිබඳ අවධානය යොමු කර ඇත ඝන ලෙස බැඳුණු පත්‍ර බහුල වෘක්ෂ සහිත තැනිතලා භූමියක් මෙන්ම වෘක්ෂ ආහාර බහුල සාරවත් පසක් තිබීම යන ලක්ෂණ වෙහිදී සැලකිල්ලට ගෙන ඇත අන්න එනම් හේනක් නිර්මාණය කිරීමේදී සැලකිලිමත් වූ කරුණු තමයි භූමියේ ස්වභාවය කළුගල් තියෙනවද භූ විෂමතාවය තැනිතලා බිමක්ද ඒකේ පස කොහොමද සරුයිද හියුමස් බහුලව තියෙනවද කාස්ටික පසක්ද අන්න මේව ගොවිය හොඳට තේරුම් ගත්තා හොඳට හෙව්වා නේද මොකද ඔය දැනීම උදාහරණයක් ගත්තොත් එහෙම වනිලැත්තුට මේ පරිසරය ගැන පුදුම අවබෝධයක් තියෙනවා නේද මට මතකයි ඔය ලිඳක් කැපීමේදී වනිලැත්තෝ තමයි පෙන්වන්නේ මෙන්න මෙතන ගිහිල්ලා මෙතන ලිඳ හරන එක. එහෙ ලිඳ කපන්න අවස්ථාවයකට සහයෝගය දීලා ලිඳ කපනවා. කපනකොට ඒ ලිඳ කැපීමේ ස්ථානය පෙන්වන්නේ වනිලැත්තෝ. මෙන්න මෙතන හරන මෙතන හරනකොටම වතුර. ඒක තමයි විශේෂත්වය. ඒ මහ පොළොව ගැන ඒ පරිසරයත් එක්ක ඉන්න මිනිස්සු දන්න දැනීම නගරේ ඉන්න මිනිස්සුන්ට බෑ. වාර ඉංජිනේරුවන්ට බෑ. ඒක පාරිසරික දැනුමක් ඒක. ඒක ලේසියෙන් ගන්න බෑ. ගහකොළත් එක්ක හැපිලා ඉන්න ඕන. ඒක තමයි දන්නේ. ගස්කොළන් ගැන දන්නේ මිනිස්සු තමයි දන්නේ. මෙතන අනිවාර්යයෙන් දේශිරාවක් තියෙනවා. ඒක විශේෂ අපුතේ. අන්න එනං ඒගොල්ලෝ තෝරා ගන්න එහෙමයි. අන බලන්න නම් හැදිච්ච හැටි. හේන යන්න දෙමළ හුරුවට චේන යනු වී ඇත. රයිට්? දෙමළ භාෂාවට ඇවිල්ලා තියෙන හේන කොහොමද? චේන කියලා. තර වාලච්චේන කියන්නේ ඒකයි. වැලි හේන යන තමයි වාලච්චේන කියලා කියන්නේ. හරිද? අප බලමු මේ ප්‍රශ්න දෙකේ. හේන යන්නට දමිළ භාෂාවෙන් දී ඇත්තේ කුමක්ද? හේන යන්නට දමිළ භාෂාවේ භාවිත කර තිබෙන්නේ කෙසේද? right
කොහොමද දමිළ භාෂාවෙන් භාවිත කරලා තියෙන්නේ චේන කියලා. කොහොමද පුතේ? චේන. අන්න ඒ අනුව තමයි වාලච්චේන හැදෙන්නේ. වාලච්චේන කියන්නේ මොකද්ද? වැලිහේන. වැලිහේන තමයි සිංහලයේ කියන්නේ වාලච්චේන. වාලච්චේන කියන වචනේ පැහැදිලිද? වාලච්චේන. අර්ථය එයාලක්. වාලච්චේන කියන්නේ දමිළ භාෂාවෙන්. එතකොට ඒකේ අදහස තමයි මොකද්ද? වැලි හේන. වැලි හේන. හරි. වාලච්චේන. ඊළඟට හේනක් තෝරා ගැනීමේදී මොකද කරේ? හේනක් තෝරා ගැනීමේදී තෝරා ගැනීමේදී සොයා බැලු. සොයා බැලු දැ මොනවාද? සොයා බැලු දැ මොනවාද? රයිට්. හේනක් හදන්න යනකොට ඉස්සෙල්ලම බලන මොකද්ද? භූ විෂමතාවය නේද? භූ විෂමතාවයේ පස සංරක්ෂණය සහ පසේ සාරවත් බව. මොකද්ද පුතේ තෝරන්නේ? අනිවාර්යයෙන්ම පූෂම තාවය පස සංරක්ෂණය පස සංරක්ෂණය පසේ සාරවත් භාවය පසේ සාරවත් ඔන්න ඔය කියන කරුණු කාරණා ටික බලනවා. කුඹුරක් හේනක් තෝරා ගැනීමේදී පස දිහා බලන කලින් භූ විෂමතාවය කියලා කියන්නේ භූමියේ තියෙන ස්වභාවය, විෂමභාවය බලනවා. තනිතලා බිමක්ද, කඳු ගැටයක්ද, කඳු ගැටේ නම් පුළුවන්ද, ඒක හෙල්මලු ක්‍රමයට කරනවද, පඩිපෙළක ආකාරයෙන් කරනවද, අන්න එහෙම ඒගොල්ලෝ සොයා බලන ගල් ගොඩවල් තියෙන පරිසරයක්ද. එහෙනම් පාෂාණ බහුල නම් වගා කරන්න බෑ. පැහැදිලිද? පසේ සරුභාවයේ හිව්මස් ස්වභාවයේ, හිව්මස් ඓන්ද්‍රිය ද්‍රව්‍ය දිරාපත්තියේ ශාඛා සත්ව කොටස් තියෙනවද නේද, හෝදා ගිහිල්ලාද, අන්න ඒ කියන ලක්ෂණ ටික මේගොල්ලෝ හොයා බලනවා. පැහැදිලිද? බලන්න. දියමංකඩක් ආසන්නයේ තිබීම, දලබෑමක් නොවීම, වනසතුන් ගමන් ගන්නා මංකඩවලින් ඈත්ව පිහිටීම සහ කණ්ඩායමට ප්‍රමාණවත්ද යන්න වැනි කරුණු කෙරෙහි විශේෂින් සොයා බැලෙන්නේ. අන්න එනං ඒගොල්ලෝ හොයා බලන මොකද්ද මේ? තව තියෙන මොනවාද? දියමංකඩක් ආසන්නයේ තිබීම. හරිද? මොකද පුතේ? දියමංකඩක් ආසන්නයේ තිබීම. ඒක අපි වෙන මොකද? ඒක අපි වෙනමද? දියමංකඩක් ආසන්නයේ තිබීම, දල බෑවුමක් නොවීම, වනසතුන් ගමන් ගන්නා මංකඩවලින්
ඈත පිහිටීම සහ කණ්ඩායමට ප්‍රමාණවත් දෙයන්න වැනි කරුණු කෙරේ විශේෂින් සොයාබැලීම. ගොවියා සුබ දිනයක තෝරාගත් කැලයට පිවිස සුදුසු නැකත් වේලාව අනුව කැත්ත සීරුවට හේතු කරගනිමින් කැත්තටද පළමුව කැපීමට තෝරාගත් පඳුරටද තෙවරක් නමස්කාර කරයි. ඉන්පසු කැලේ බණ්ඩාර දෙවියන් සිහිකොට තුන් යලක් තුන් වාරයක් පඳුර වටා පැදකුණුකොට පළමු කැති පහර හෙලීම හේන් ඇල්ලීම වේ. අන්න හේන් ඇල්ලීම කියන්නේ මොකද්ද? හරියට සුදුසු බිමක් හොයාගෙන දියමන් කඩක් ආසන්නයේ තියෙනවද, සත්තු එහා මෙහා සැරිසන තැනක්ද, ඒ ඔක්කොම හොයලා බලලා මොකද කරන්නේ? අන්න ඒ හේනේ තියෙන පඳුරක් වටා රවුන්ඩ් තුනක් යන ගලින් ගන්න කැත්තට නමස්කාර කරලා ඒක අරගෙන වටයක් යන වට තුනක් යන කළු බණ්ඩාර දෙවියන් සිහි කරලා මොකද කරන්නේ? අරග පඳුරට ගන්න. හරිද? අන්න ඒකට අපි කියන මොකද්ද? හේන් ඇල්ලීම කියලා. පල්මු කැති පහර හෙල්ලීම. ඔන්න මේ විභාගෙදී අහන ඒවා. මේ පද මේවා අහනවා අනිවාර්ය විභාගෙදී. මොකක්ද අහන්නේ? හේන් ඇල්ලීම යන්නේ අදහස් කරන්නේ කුමක්ද? හේන් ඇල්ලීම. හේන් ඇල්ලීම යන්නේ අදහස් කරන්නේ කුමක්ද? අදහස් කරන්නේ කුමක්ද? මොකද්ද හේන් අල්ලනවා කියන්නේ? ගොවියා සුබ දිනයක තෝරාගත් කැලේකට පිවිස සුදුසු නැගත් වේලාවට අනුව කැත්ත සීරුවලට හේතු කරගනිමින් කැත්තටද පළමුව කැපීමට තෝරාගත් පඳුරටද තෙවරක් නමස්කාර කරයි. ඉන් පසු කැලේ බණ්ඩාර දෙවියන් සිහිකොට තුන් යලක් තුන් වතාවක් පඳුර වටා පැදවුණුකොට පළමු කැති පහර හෙලීම. අන්න එනම් අපි ඒක කෙටිය ලියන්නේ කොහොමද? සුදුසු වේලාවක් තෝරාගෙන නේද? සුදුසු වේලාවක් තෝරාගෙන කැත්ත සීරුවටගෙන රයිට් පඳුරක් වටා තෙවරක් නමස්කාරය කරමින් ගමන් කළා. කළු බණ්ඩාර දෙවියන් සිහි කළා. පළමු කැති පහර හෙලනවට අපි කියනවා හේන් ඇල්ලීම කියලා. වල් ඇල්ලීම යනුද මෙයමය. එහි අදහස කන්නේක වැඩ ආරම්භ කිරීමයි. මේ ආශ්‍රය නිර්මාණය වූ ජන කවියකි මේ. බලන්න එහෙනම් වල් ඇල්ලීම කියලා කියනවා හේ පැහැදිලිද? එතකොට ඒක තමයි හේන් ඇල්ලීම කියලා කියන්නේ. බලන්න මේ සම්බන්ධ. ඇත්ත තමයි පවසන්නේ නියම කොට සත්ත ඇති නැකත් සුබ හෝ රා එවිට නිත්ත නිරන්තර දෙවියන් මුදුන් කොට කැත්තගෙනත් ගෙවඩින් මුල් පඳුර වට ගෙවඩීම පැරිදි. ඒක තමයි බලන්න මේ ජන කවිය සහ මේ හේන් ගොවි තැනත් එක්ක කොච්චර ජන විවහාර නිර්මාණය වෙලාදනේ. හේන් ගොවි තැන පාදක කරගත්ත භාෂා ගොඩක් තියෙනවා. හේන් ඇල්ලීම මුම්මාරිය කියන අහස් තියෙන වගා කරනවට මුම්මාරිය. ඔය වගේ හේන් ගොවි තැන එන කවි පන්ති ද කුරක්කන් හේන කියන කවි පන්ති පැහැදිලිද? එතකොට මේ වගේ හරි අපූර්ව පද්‍ය නිර්මාණය වෙලා තියෙන හේන් ගොවි තැන පාදක කරගෙන පුතේ. හරිද? රයිට්. බලමු එහෙනම් මේ කවිය කටපාඩම් කරගන්න ඕගොල්ලෝ අනිවාර්යෙන්. පළමුවෙන් කැපීමට තෝරා ගත යුතු ගස් පිළිබඳව සම්මතයක් පැවති බව නුවර කලාවියේ මේ ජන කවියෙන් කියවේ. බලන්න. රුක්කත්තන පෙතන් පළු භූමි කහට බක්මී දෙවුල් කොළ බෝ දඹු මී බට හෙක් දඹලෝලු කොබ්බෑ කුරුටි දෙමට අත්වල අත අල්ලලු අල්ලනු මරු මුවා කොට. බලන්න
රුක්කත්තන පෙතන් පලු බෝමි කහට බක්මි දිවුල් කොළබෝ දාඹු මී බට හෙක්දඹ ලෝලු කොබ්බෑ කූ රටි දෙමට අත්වල අත අල්ලනු මරු මුවාකොට. බලන්න රුක් අත්තන පෙතන් පලුබෝ මී කහට බක්මී දිවුල් කොළබෝදා භූමි බට ඉක්දඹලෝලු කොබ්බෑකු රටි දෙමට අත්වල අත අල්ලනු මරු මුවාකොට. බලන්න කැලෑ කපා දැමීමෙන් අනතුරුව හේන් ගිනිලෑමද නැකතකට අනුවම සිදුවේ. දැන් බලන්න මේ ඒගොල්ලෝ පාවිච්චි කරපු ශාක පද්ධතියක් තියෙනවා. හැම දහක්ම එහෙම විනාශ කරන්නේ නැහැ. ඉතින්දී ඒගොල්ලෝ යොදාගන්න ශාක වර්ග කිහිපයක් තියෙනවා. හරි. කෝපයෙන් පුපුරමින් හේන ගිනිලෑම සඳහා නිවසෙන් පිටත් වෙන්නට හැකිනම් ගිනි තැබීමේ කටයුත්ත වඩා හොඳින් සහ ඉක්මනින් සිදුවන බව ගොවියෝ විශ්වාස කරති. ගිනි තැබීමට පෙර තුන් වරුවක් හූ යාදින්න කීම නුවර කලාවිය සහ තමන් කඩුව ප්‍රදේශයන්නේ දැකිය හැකිය. හේන් කැපූ පසු ගිනි තැබීමට පෙර සත්වරක් සතුන් පලවා හැරීමේ සිරිතක් පවති බව දකුණු පළාතට අයත් හිනි දුම්පත්තුවෙන් දැනගන්නට ලැබේ. ගිනි තබන්නට පෙර පවත්වනු ලබන ගිනි යාදින්න මෙබඳුය. අපි ඔකට කියනවා ගිනි යාදි, ගිනි යාතිකාව කියලා. ගිනි යාතිකාව. ගිනි යාතිකාව කියන්නේ එහෙනම් මේ කැලේ ගිනි තබන්නට පෙර ඒගොල්ලෝ විසින් නේද විවිධාකාරයේ ශබ්ද නගනවා. ඒකට අපි කියනවා ගිනි යාතිකාව කියලා. ගිනි ගොඩ ගහගෙන ගොඩක් ගහන්න ඒක පත්තු කරන්නට පෙර සමහරු හූ කියන සමහරු අහස දිහා බලාගෙන ওই විවිධාකාරයේ සිතුවිලි හිසේ දරාගෙන ඉවර සමහරට ශබ්ද නගා කියවල ඉවර තමයි මේ ගිනි යාතිකාව කරන්නේ. බලමු අපි එන ඊළඟ කොටස. උඩින් එන සතුන් බිමින් එන සතුන් කුරගානා සතුන් කන්කුණ්ඩෝ ගොම්බෙල්ලෝ හකරැල්ලෝ හින්නෝ කෝඹියෝ මෙකි නොකී ප්‍රාණයට ඇතුළත් සියලුම සත්වය අද පටන් දෙමාසයක් මාස එකහමාරක් මාසයක් සතියක් තුන්වරුවක් දෙවරුවක් පැය භාගයක් යන්නට පළමුවෙන් අහස මහා මේ පර්වතයේ උසට ගිනි ජාලාවක් එවන්නේ. ඒකට හසු නොවී අපාත වර්ධ නොකියා ඇලකින් දොලකින් එතර වී මහා නිල්වන් කැලයක් බලා පළු. බලන්නකො කොච්චර හොඳ ප්‍රාර්ථනාවක්දනේ ඒගොල්ලෝ. බලන්න කෙන හැටනේ. උඩින් එන සතුන් බිමින් එන සතුන් කුරගානා සතුන් කංකොණ්ඩෝ ගොම්බෙල්ලෝ හකරැල්ලෝ හින්නෝ කූඹියෝ මෙකී නොකී ප්‍රාණයට ඇතුළත් සියලුම සත්වයෝ අදපඩන් දෙමාසයක් මාස එකහමාරක් මාසයක් සතියක් තුන්වරුවක් දෙවරුවක් පැය භාගයක් යන්නට පළමුවෙන් අහස මහා මේ පර්වතයේ උසට ගිනි ජාලාවක් එවන්නේ. ඒකට හසු නොවේ අපාත වර්ධ නොකියා ඇලකින් දොලකින් එතර වී මහා නිල්වන් කැලයක් බලා පළෝ කියලා. මහා නිල්වන් කැලයක් කියලා හොඳට හරිත වර්ණයේ තියෙන කැලයකට පළයල්ල මම දැන් ගිනි තියන්න යන්නේ ඉල්ලීමක් කරන්න. පුදුමයිනේ. බලන්න එතකොට ඒක පේනවා කුරා කොඹිය උඩත් ඒගොල්ලෝ කරදරයක් කරන්නේ. අන්න ඒකයි මේක ධාර්මික ජීවනෝපායක්. අර ගස් කුලං විනාශ කරන එක විතරයි ගැටලුවක තියෙන්නේ. ඉහැරන විට ජීවත් වීමේ මාර්ගයක් නේද? හේන් කවිතනේදී අත්තම් ක්‍රමයේ කෙරෙහි ගොවිු සැලකිල්ලක් දැක්වුව. කෘෂිකාර්මික මෙවලම්හා තාක්ෂණික වශයෙන් වර්ධනය වූ යන්ත්‍ර සූත්‍ර නොපැවති ඒ යුගයේ අත්තම් ක්‍රමය නිසා ජනයා අතර අවබෝධය සෝදතාව සහ ජීවනය ජනයා අතර අවබෝධය සුහදතාව සහජීවනය සහ සමගිය අනායාසයෙන් ගොඩ නැගින්. හේන ගිනිලෑමෙන් පසු ලැබෙන ප්‍රථම වර්ෂාව අක්වැස්සයි. අක්වැස්සෙන් පසු දෙවියන් බුදුන් සී කර ප්‍රාර්ථනා පිරුණු
හදතිව හේන් කොනක බීජ රෝපණය කිරීම සිදුවේ. එසේ රෝපණය කරන්නේ බඩේරුගු, වට්ටක්කා, මෑ ලබු, වැටකුළු ආදී බීජ. අන්න එහෙනම් බලන්න නවදැලි හේනට අලුතෙන් නැදහැලින වැස්ස, පළමු වැස්සට අපි කියනවා අක් වැස්ස කියලා. බලන්න එහෙනම් අත්තං ක්‍රමේ තියෙන විශේෂතාවය මොකද්ද මේ? නේද? අත්තම් ක්‍රමය නිසා හේන් ගොවියා අතර ඇති වුණේ මොකද්ද? එකිනෙක අතර සහජීවනය. අන්න එහෙනම් අපි ඒක ප්‍රශ්නයකට ගමු මේ විදිහට. අත්තම් ක්‍රමය. අත්තම් ක්‍රමය තුළින් ඇති වූ යහපත් යහපත් සිදුවීම් මොනවාද? අත්තම් ක්‍රමය ඇති වෙච්චේ. එකිනෙකා අතර මන අවබෝධය නේද? එකිනෙකා අතර මන අවබෝධය. අවබෝධය. මන අවබෝධය ඇතිවීම සුහදතාව සුහදතාව ඇතිවීම සහජීවන හා සමගිය ගොඩනැගීම එකිනෙකා අතර මන අවබෝධය ඇතිවීම සුවතාව ඇතිවීම සහ ජීවනය හා සමගිය ගොඩනැගීම. තව එකක් තියෙනවනේ. කිනි තබා සකසා ගත් හේනට හේනට ඇදහැරුණ
ප්‍රථම වැස්ස. හඳුන්වන්නේ කෙසේද? මොකද්ද අක්වැස්ස කියලා කියනවා? මොකද උදේ කියන්නේ අක්වැස්ස. දැන් ඔබ මෙන්න මේ බලන්න, මේ ගිනි යාතිකාව කරලා ඉවර වෙලා සම්පූර්ණයෙන්ම පලාතම ගිනි තියලා හදාගන්නවා හේනක්. ඒ හේනට අපි කියන නවදැලි හේන කියලා. නවදැලි හේනට පළමුව ඇදහැලෙන වැස්සට අපි කියන අක්වැස්ස කියලා. මොන වැස්සද? අක්වැස්ස. බලන්න අක්වැස්ස. හරිද? රයිට්. වැස්සෙන් සති දෙකක් පමණ එක්ම ගිය පසු කොරහන් වැපිරේ. වගාවට වඩාත්ම තර්ජනයක් වන්නේ ගොවියන් මහයකා යනුවෙන් වහරණ අලියාය. ගොවියහු අලියා බිය ගැන්වීමට විවිධ උගුල් අටවති. අලින් හේලට පිවිසෙන මංකඩවල් හරහා වැලක් ඇද එහි කුඩා වැල් වැලලු කිහිපයක් එල්ලා තැබේ. මේවාට අලි බිය වෙති. එසේම අලියාට ගරු කරමින් හෙවත් නම්බුදී කතා කළ විට ඌ අවනත වන බව විශ්වාසයක්ද පවතී. යායට අලියා පැමිණි විට මහයකා යයි උස්හඬින් පවසන විට ඌ ආපසු යන්නේ මේ නිසා බව හේන් ගොවියන්ගේ විශ්වාසය. පේනවා. එයාට ගරු කරන්න ඕන. අලිරාලහමි, මොකද මේ පැත්තේ? අපිට කරදර කරන්න එපා, අපේ ඉඩම් වලට කරදර කරන්න එපා. හොඳේ පරිස්සමට යනවද? ආන් එහෙම ওই විදිහේ විවිධ ආදරණීය ආමන්ත්‍රණ අලියට දැනෙනවා. අලියා බොහොම සංවේදී ජාතියක්. එයාට හොඳට දැනව මිනිස්සයාගේ කටහඬ. ඒ කටහඬේ තියෙන දන්නවනේ සතුන්ට කතා කරන විදිය. ඒ කතා කරන විදිය සතාට දැනෙනවා. එයා දන්නවා මේ එයාගෙන් ඉල්ලීමක් කරනවා කියලා. එයාට හානියක් නොවේයි එයාගේ ඉල්ලීමක් කරනවා කියලා. අන්න ඒ නිසා මොකද වෙන්නේ? එයා මොකද ඒ වගා බිම අතෑරලා යනවා. හරිද? ඔය වේද කලාපීය ප්‍රදේශවල ගොවියන්ගේ අත්දැකීමක් තමයි මං කිව්වේ. ඒගොල්ලෝ උඩ ඉඳගෙන පැලේ ඉඳගෙන ගිනි නැලයක් ගහගෙන ඉන්නේ. අලියා එනකොට හයියෙන් කියනවලු, අලිරාලහමේ අපේ ඉඩමට හානි කරන්න එපා, අපි අහිංසක මිනිස්සු. කොහොම කියලා කියද්දී එන අලි ටික අනිත් පැත්තට හැරෙනවා. මං හිතන්නේ ඒක සෝබා දහමට ආදරය කරමින් ඉන්න මිනිස්සුන්ට සතුන්ගෙන් හිංසාවක් වෙන විදියක් නැහැ. සතුන් මරාගෙන ඒ වෙලාවේ ඒ සතුන්ට හානි කරගෙන හිටියොත් තමයි සතුන්ගෙන් හානියක් එන්නේ. ඒ අයට කරදරයක් වුණොත්. එහෙම නැත්තම් ඇත්තටම කිසිම කරදරයක් නැහැ සතුන්ගේ. පැහැදිලිද? ඒ හින්දා සතුන්ගේ ඉඩකඩම් අපි උදුර ගන්න හොඳ නැහැ. නේද? දැන් අලිමිනිස් ගැටුමෙන්නේ ඒකනේ. ඒගොල්ලෝගේ වනාන්තර අපි කාලා කාලා විනාශ කරලා දැම්මහම ඒගොල්ලෝ කොහට යනද? ඒගොල්ලෝ ගම් වලට වදින, ඒගොල්ලෝ සතපුම් ගාන දවසර ඇවිදින්න ඕන. සතපුම් ගාන දවසර ඇවිදිනකොට එයාගේ බෝඩර් එක පනින්න වෙනවා, සීමාව පනින්න තැන් නැහැ. ගමට එන්නේ. ඉතින් ගමේ තියෙන දේවල් කන්න වෙනවා, කරන් දෙයක් නැහැ. එයාලේ වනාන්තරේ අපි කඩලා බිඳලා දැම්මනම් අපි ඒවට වන්දි ගන්න වෙනවා. ඒ නිසා අලිමිනිස් ගැටුමට ප්‍රධාන හේතුව තමයි ඒගොල්ලෝගේ ඉඩම් දීලා වෙනත් භූමි හොයාගෙන යන එක. වගා බිම් සඳහා තියෙන දේවල් තියෙද්දි අලුත් බිම් සොයාන ගිහිල්ලා ඒගොල්ලන්ට වගා බිම් හදලා ඒගොල්ලෝ වනවගා හඳුන්වා දීලා ඒගොල්ලෝ ඒවට ඇතුල් කරන්න ඕන. ඉතින් එහෙනම් දරුවනේ, ඔන්න මේ කොටසේ මහයකා කියලා කියන්නේ කාටද? අලියට. කාටද පුතේ? මහයකා කියන්නේ අලියට. ඒතකොට අලියා අලින්ගෙන් වන හානිය වළක්වන්න මේගොල්ලෝ ගත්ත ක්‍රියාමාර්ග මොනවද? ඒ කියන්නේ මේගොල්ලෝ සාමාන්‍ය ක්‍රියාමාර්ග ගන්න තියෙනවා පේනවනේ. එතකොට බලන්න ඒ ක්‍රියාමාර්ග යටතේ අලින් හේනට පිවිසෙන මංකඩවල් හරහා
වැලක් ඇද එහි කුඩා වැල් වලලු කිහිපයක් එල්ලා තමයි ලැබේ. මේවාට අලි බිය වෙති. අන්න එතකොට මොකද වෙන්නේ? අලියා මේවයි එන්නේ නැහැ. අලියට ගරු කිහි ගරු නම්බු දිලා කතා කරනවා. එතකොට අලිය හානි කරන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් ඕන දරුවනේ මේ කොටස මම මෙතනින් හමාර කරනවා. අදට ඊළඟ කොටසේ අපි ආයි හම්බ වෙනවා.